ලෝක කුසලාණයක් අතිසාර්ථක ජාත්‍යන්තර ජාතික තරඟාවලිය රැසකගෙන් පසුව සුවහසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලයෙන් බලාපොරොත්තු වූයේ සෞභාග්‍යමත් ක්‍රීඩාශීලී 2020 වසරයි. ජනවාරිය වන විට කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙමින් තිබූ වයස අවුරුදු 19න් පහළ තරඟාවලියන්ගෙන් සහ වයස අවුරුදු 13න් පහළ තරඟාවලියන්ගෙන් 2020 නව වසර ආරම්භ විය. නව වසරේ ශ්‍රී ලංකා අභිමේ ප්‍රථම ශතකලාභියා බවට පත් වූයේ බණ්ඩාරවේල ශාන්ත තෝමස් විද්‍යාලයේ සවිත් බස්නායකයි. ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුවලට එරෙහිව වයස අවුරුදු 19න් පහළ තරඟාවලියේ තරඟයකදී නව වසරේ පළමු ත්‍රිත්ව ශතකය මුවස්පිලේ රමේෂ් මෙන්ඩිස් නව වසරේ පළමු මාස තුලම රැස් කර ගැනීමට සමත් විය. ඒ මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව අන්තර් සමාජ පළමු පෙළ තරඟාවලියේදී රමේෂ් ඇරඹු ලකුණු 300 සමාජයට දින 17ක් ඇතුළත වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිෂ්ක තරඳුවෙක් වූයේ පාසල් ක්‍රිකට් පිටියේ වසර 24කට පසුව වාර්තා වූ වැඩිම ලකුණු සහිත ඉනිම කොළඹ ලුම්බිනි විද්‍යාලයට එරෙහිව වාර්තා කරමින් ඉන් දින 24ක් ඇතුළත ශ්‍රී ලාංකිකයෙකු ඕනෑම තරඟ රටාවක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝත්පාදන විතන සමත් වූයේ ශ්‍රී ලාංකික ලකුණු 400 සමාජය ආරම්භ කරමින් නවවසරේ ජනවාරි සහ පෙබරවාරි මාසයන් තුළ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාණය පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පලිය අනුශූරතාවයට උරුමකම් කීමට සමත් වූහ. එමෙන්ම පෙබරවාරි මාස පැවැති කාන්තා 2020 ලෝක කුසලාණයනොත් ශ්‍රී ලංකාවට ජයක් හිමි නොවුනත් නවක ක්‍රීඩිකාවන් රැසකගේ දක්ෂතා කැපි පෙනුන තරඟාවලියක් බවට එය පත්විණි. කවදත් උණුසුම් මාතුව සුපුරුදු පරිදි කොළඹ පාසල් විසින්ම ආරම්භ කළ අතර මහා තරඟ කාලසීමාවේ පාසල් ක්‍රීඩකයන් රැස් කළ ශතක ගණන පෙරළුණු වාහන ගණන ඉක්ම වූයේ මාර්තුව ගිනියම් කරමින්. දශක 7ක් මුළුල්ලේ මහා තරඟ ජයක් හොයන නාලන්දාවෙන් ආනන්දය මෙවරත් පරාජය නොවී ගැලවුණු අතර ඉසිපතන තර්ස්ටන් සහෝදරවරුන්ගේ සංග්‍රාමයත් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විණි. උතුරු මහා සංග්‍රාමයෙන් යාපනයේ මධ්‍ය මහාවිද්‍යාලයේ පරාජයට පත් වූ අතර ජයග්‍රහණය වාර්තා කළේ ශාන්ත ජෝන් විද්‍යාලයයි. පීතර ජෝසප් ශාන්තවරුන්ගේ සටන සහ මලියදේව ශාන්ත ආනා ඇතිගොල සංග්‍රාමයත් ජයපරාජයන්ගෙන් තොරව නිමවිණි. වසරේ පැවැත්වීමට හැකි වූ අවසාන මහා තරගය වන රොයල් තෝමස් නීල මහා සංග්‍රාමයත් ජයපරාජයන්ගෙන් තොරව නිමූ අතර කොවිඩ්-19 ක්‍රීඩාවට බලපෑත්වන අන්දමද ශ්‍රී ලාංකිකයන්ට තේරුම් ගැනීමට මෙම තරගයේ ඉවහල් විය. මාර්තු අග පැවැත්වීමට නියමිතව තිබූ සියලුම මහා ක්‍රිකට් තරඟ අත්හැර දැමීමට පාසල්වලට සිදු වූයේ යුදමය තත්ත්ව යටතේ පවා නොනවත්වුණු තරඟ නවතා දමමින්. මේ සමගින්ම පාසල් ක්‍රිකට් තරඟාවලි සියල්ලටම කොමාවක් තැබීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ආයතනය තීරණය කළා. කොවිඩ්-19 ව්‍යසනයට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ 2කට එක්දින තරඟ 3කට සහ 20-20 තරඟ 5කට ක්‍රීඩා කළ අතර ක්‍රීඩා කළ එක්දින තරඟ ත්‍රිත්වයේම ජය ශ්‍රී ලංකාව සතු විය. පැවැත් වූ ටෙස්ට් තරඟ 2කින් එකක් ශ්‍රී ලංකාව ජයගත් අතර අනෙක් තරඟයේ ජය පරාජයෙන් තොරව නිම විය. ක්‍රීඩා කළ 20-20 තරඟ 5න් එක් තරඟයක් පැවැත්වීමට නොහැකි වූ අතර පැවැත් වූ තරඟ 4ම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සිදු වී තිබිණි. කොවිඩ් නිවාඩු කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ රසිකින් ක්‍රිකට් වලින් ඉවත්ව සිය රංගන නර්තන ගායන වැනි සැඟවුණු හැකියාවන් සොයාගත් කාලයක් බවට පත්විය. කෙසේ වෙතත් කොමාවක් වැටි තිබූ පාසල් ක්‍රිකට් වෙත නැවතත් අවධානය යොමු කිරීමේ වගකීම සුපුරුදු පරිදි ඉසුළු batsman.com අපි කොවිඩ් ඇබැද්දියෙන් මාස 3ක් ඉක්මවීමටත් ප්‍රථම වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ මෙහෙයුම ආරම්භ කළෙමු. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඔන්ලයින් ක්‍රමවේදයක් හරහා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජනප්‍රියතාව සෙවූ අප එහි පළමු කඩේම නිම කළේ ජුනි මාස 21 වනදායි. එහිදී වයස අවුරුදු 19න් පහළ ප්‍රථම කාණ්ඩයේ ජනප්‍රියතම ක්‍රීඩකයා කිරුළ කොළඹ නාලන්දාවේ අවිෂ්ක පෙරේරාට හිමි වූ අතර අනුශූරතාව වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිෂ්ක තරිඳුට හිමි විය. සිංහල නව වසර වන විට නිම වී යුතුව තිබූ පාසල් ක්‍රිකට් තරඟාවලිය මැයි ජුනි වන විටත් කොමා තත්ත්වයේම පැවතුණු අතර තැබූ කොමාව නැවතීමේ තිතා බවට පත් කිරීමට පාසල් ක්‍රිකට් සංගමයට සිදු වූයේ හුදෙක්ම පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්මය. තරඟාවලි නැවතන විටත් වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩයේ සහ දෙවන කාණ්ඩයේ ශූරතාවන් පමණක් පවත්වා අවසන් තිබිණි. පළමු කාණ්ඩයේ සම ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව කණ්ඩායම් හිමි කරගනිද්දී දෙවන කාණ්ඩයේ ශූරතාවය කොළඹ රාජකීය B කණ්ඩායම දිනාගත්තේ වාද්දුව මධ්‍ය මහාවිද්‍යාලය අනුශූරීන් බවට පත් කරමින්. වයස අවුරුදු 19න් පහළ කාන්තා තරඟාවලිය කොවිඩ් ව්‍යසනයට දින 2කට පෙර පවත්වා නිම කළ අතර ශූරතාවයේ නැවතත් රත්ගම දේවපති රාජ කාන්තා කණ්ඩායමට හිමි විණි. ඒ ගම්පහ රත්නවලී බාලකාවියන් අනුශූරයන් බවට පත් කරමින් වයස අවුරුදු 19න් පහළ පළමු දෙවන සහ තෙවන කාණ්ඩ ත්‍රිත්වයේම අර්ධ අවසන් පූර්ව වටය අභියස අතහැර දැමීමට සිදුවිණි. බාගෙට පැවතු මෙම තරගාවලිය තුලදී ලකුණු දහස සම්පූර්ණ කළ පිටිකරුවන් 14 දෙනෙකු සිටි අතර හඩලු 100 සම්පූර්ණ කළ පන්දියවන්නන් 4 දෙනෙකුද විය. පාසල් ක්‍රිකට් වෙත නැවතීමේ තිතවැටුමෙන් පසු නැවතත් පාසල් ක්‍රීඩකීන්ට උනන්දු විය හැකි කාර්යයක් ගෙදරින් ඉඳන් තරග කළ හැකි තරගයක් කාර්ලියට ගෙනීමට batsman.com අපට හැකි විණි. ඒ මෙවැනි කාලවකවානුවන් තුළ පවා පාසල් ක්‍රිකට් ක්‍රීඩකීන් ක්‍රීඩිකාවන් කෙරෙහි අවධානය යොමු කළ ආයතන රැසක් සමග අත්වැල් බැඳ ගනිමින්. ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වයස අවුරුදු 19න් පහළ දෙවන සහ තෙවන කාණ්ඩයන්ගෙන් ජනප්‍රියම ක්‍රීඩකීන් තීරීමේ තරගාවලිය පවත්වමින්. ජනප්‍රියතම පාසල් ක්‍රීඩිකාව ලෙස නුගේගොඩ අනුලා බාලිකාවේ ජනදී අනාලි අභිශේෂ ලබද්දී අනුශූරිය බවට පත් වූයේ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ කවිෂා සිල්වායි. වයස අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩයේ ජනප්‍රියම ක්‍රීඩකයා ගම්පහ බණ්ඩාරනායකගේ සිටිජ නවොද්වන විට එහි අනුශූරයා බවට පත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයේ කවිෂ්ක ගිහාන්. තෙවන කාණ්ඩයේ කිරුළ බණ්ඩාරවේල ශාන්ත තෝමස් විද්‍යාලයේ සවිත් බස්නායක දිනාගත් අතර එහි අනුශූරතාවයේ දිනාගත්තේ ඉබ්බාගමුව මධ්‍ය මහාවිද්‍යාලයේ ප්‍රබුද්ධ ප්‍රේමලාල් විසින්. කොවිඩ් සමගින් නැවත වූ අන්තර් සමාජ ප්‍රීමියර් ලීග් දෙදින තරගාවලිය අගෝස්තු මාස 10 වනදා නැවතත් ආරම්භ කළ අතර එහි ශූරතාවේ ජයග්‍රහණය කළේ CCC ක්‍රීඩා සමාජයයි. තරගාවලියේ නැවත ආරම්භයත් සමගින් ලකුණු 300 සමාජයේ සමාජිකත්වයේ ලබාගත් දිනේෂ් චන්දිමාල් ලකුණු 354ක් නදවේ රැස් කරගත්තේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිවයි. වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යෝන් තරගාවලිය සැප්තැම්බර් මාස ආරම්භ වූ අතර කොරෝනා දෙවෙනි රැල්ල නිසා ක්‍රිකට් නැවතත් වෙන විට මෙම තරගාවලිය පැවතියේ අවසන් පූර්ව වටේ. ක්‍රිකට් අඩු මෙම වසරේ යම්තාක් තරමකට හෝ ක්‍රිකට් රහක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට වෙළඳ සේවා ක්‍රිකට් ආයතනයට හැකි විය. උපරිම සෞඛ්‍ය ආරක්ෂිතව තරඟ පැවැත් වූ වෙළඳ සේවා ක්‍රිකට් ආයතනය කොවිඩ් පළමු රැල්ලෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත් වූ පළමු ක්‍රිකට් තරඟය පැවැත්වීමට සමත් වූහ. ක්‍රිකට් අඩු මෙම වසරේදී තම සාම්ප්‍රදායික ක්‍රිකට් තරඟ නවමානයකට ගෙනෙමින් නිවැරදි දත්ත සමග සජීවී විකාශනයක්ද සමගින් ක්‍රීඩා කිරීමට වැවිලිකරුවන්ගේ සංගමය තීරණය කළ අතර තරඟාවලිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී batsman.com ආවරණය යටතේ පැවැත්විණි. එමෙන්ම බලපිටිය පන්දුවාර 10 තරඟාවලියද batsman.com සජීවී විකාශනයන් තුළින් ප්‍රේක්ෂකයන්ට සමීප කිරීමට අපට හැකි විය. ජාතික මට්ටමේ ක්‍රීඩකීන් සමගින් නැවතත් ක්‍රිකට් පැවැත්වීමට මෙන්ම එක් ක්‍රීඩාංගණයක නේවාසිකව ක්‍රිකට් තරඟ පැවැත්වීමේ කලාව ශ්‍රී ලංකා යුද හමුදාව රටට පෙන්වා දුන්නේ යුද හමුදාපති 2020 තරගාවලියත් සමගින්. තරගාවලිය batsman.com ඔස්සේ සජීවීව විකාශනය වූ අතර ක්‍රිකට් අඩු කාලවකවානුවේ මිලියනයකට අධික ප්‍රේක්ෂක ප්‍රජාවක් ඔන්ලයින් ක්‍රමවේදයක් යටතේ තරගාවලිය නරඹා තිබුණි. විවිධාකාර සෞඛ්‍ය ආරක්ෂණ හේතුන් නිසාවෙන් කල්ගිය ලංකා ප්‍රීමියර් ලීගය අවසානයේදී පැවතුනේ වසර 8කට පසු අපේම කියා කිව හැකි තරගාවලියක් ශ්‍රී ලාංකිකයන්ට හිමිවීමත් සමගින් දෙස් විදෙස් ප්‍රවීණයන් දේශීය නවකයන් උරෙනුර ගැටුණු ලංකා ප්‍රීමියර් ලීගයේ ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම දිනාගද්දී අනුශූරතාවයේ දිනාගත්තේ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමයි. උතුරේ වියස්කාන්ත සිය පළමු 20-20 කඩුල දබා ගනිද්දී දකුණේ ධනංජය තරගාවලියේ හොඳම නැගියන ක්‍රීඩකයා වෙද්දී උතුර දකුණ යාවුයේ ක්‍රිකට් වලට ආදරේ රසිකයින්ගේ මිලියන ගණනක සුබපැතුම් වලිනි. 2020 වසරේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසාන ජාත්‍යන්තර තරගය වූයේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයේ පළමු තරගයයි. තරගයේ ජය අහිමි කර ගැනීමට පමණක් නොව කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකීන් රැසකට ඉවත් වීමට සිදුවීමත් මෙම තරගයේදී සිදුවිණි. කෙසේ වෙතත් පුහුණු තරගයක් හෝ නොමැතිව අඛණ්ඩව පැවති ලංකා ප්‍රීමියර් ලීගයට අනතුරුව ටෙස්ට් ක්‍රීඩා කිරීමේදී මෙසේ වීම රෂීඩ් ඛාන් දශකයේ 20-20 ක්‍රීඩකයා වූ තරම් පුදුම විය යුතු දේවල් නොවන බව තතු දත්තන්ගේ විශ්වාසයයි. සමස්තයක් වශයෙන් ක්‍රිකට් වලට අපල කාලයක් වූ 2020 වසර නිම වූයේ ICC දශකයේ ත්‍යාගවලත් සමගින්. දශකයේ ආරම්භයෙන් විට 12 වියති රෂීඩ් ඛාන් දශකයේ 20-20 ක්‍රීඩකයා වී තිබුණේ ඕනෑම අයකුට දශකයේ ක්‍රීඩකයා විය හැකි යන්න පෙන්වා දෙමින්. බාධක රාශියකට එරෙහිව උඩුගම් පීනන ක්‍රිකට් වලට හැකි පමණින් තල්ලුවක් වූ අප 2020 වසරේදී පාසල් අන්තර් සමාජ ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර තලය දක්වා ක්‍රිකට් පුවත් ඔබ වෙත Facebook, YouTube, Twitter වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා මෙන්ම www.batsman.com අප වෙබ් අඩවිනුත් සමීප කළෙමු. එළඹෙන වසරේදී ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් කළ හැකි සියල්ල උපරිමයෙන් කිරීමට අපි කැපවෙමු. ලබන්නා වූ 2021 නව වසර 2020 මෙන් නොවන බෞද්ධ චිකිත්සකවරුන්ට තරඟ නරඹන්නට ඉස්පාසුවක් ලැබෙන සෞභාග්‍යමත් සුබම සුබ නව වසරක් වේවා යන්න batsman.com අපගේ ප්‍රාර්ථනයයි.